The Big Story. පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවේ ඇප හිමිවීමෙන් අනතුරුව මාධ්‍යවේදී අදහසක් වමින් ප්‍රථම වරට උන්වහන්සේ පූජ්‍ය මාදුලාවී සෝභිත හිමියන්ගේ අපවත්වීම ඝාතනයක් බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා. අනතුරුව මේ පිළිබඳ සමාජයේ දැඩි කතාබහක් මද වූ අතර සිවිල් සංවිධාන මෙන්ම දේශපාලන සංවිධානවලද දැඩි අවධානයක් මීට යොමු වුණා. මෙම චෝදනා සම්බන්ධයෙන් වහම පරීක්ෂණයක් පවත්වන ලෙස දූෂණ විරෝධී පෙරමුණ පෙරේදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අරු මාදුලාවේ සෝභිත අපේ නායක හාමුදුරන් වහන්සේගේ අපවත්වීම මිනිමැරුමක් කියන ප්‍රකාශය අපිට දැනගන්නට අවශ්‍යයි. මේ ප්‍රකාශය සිද්ධ කරේ මොන පදනමකින්ද කියන කාරණාව. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අද එම දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා. අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්ත වශයෙන්ම ධම්මාලෝක හාමුදුරුවෝ සඳහන් කරන කරුණු අපි කාට වුණත් නොතකා හරින්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ දීර්ඝ සොයා බැලීමකින් පස්සේ ඉදිරිපත් කළා තියෙන්නේ සෝභිත හාමුදුරුවන්ගේ අපවත් වීම සැකකට යුතු ඒ තත්වයන් පිළිබඳව ගත යුතු ඒ විභාග කිරීම ඔක්කොම සියල්ලක් සිද්ධ කළා. සාධාරණ කොමිසමක් මගින් මේ රටේ ජනතාවට සෝභිත හාමුදුරුවෝ අපවත් වුණාද අපවත් කළාද කියන මේ පණිවිඩය නිවැරදිව ලබා දීම අවශ්‍යයි කියන එක තමයි අපිට කියන්න වෙන්නේ. සෝභිත නායක මාහිමිපාණන් වහන්සේගේ අපවත් වීම පිළිබඳව අපි සොයාගත් කාරණා සාමාන්‍ය ඒවා නොවන වගේ නීති පිළිබඳව විශාරද ගොඩාක් අය අපිට සිහිපත් කළා. මේ කරුණු හෙළි කළාට පස්සේ මේවාට සහයෝගය දෙනවා මිසක් මේකෙන් මාව විවේචනය කරලා මාව විනාශ කරන්න හදන එක මම හිතනවා එතනත් සැක සහිත බවක් තමයි ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා සමහර අය විශේෂයෙන් මා මේ අදහස පළ කරපු ගමන්ම පරීක්ෂණයක් කරලා තීන්දුවක් දීලා ඉවරයි මාධ්‍ය සාකච්ඡා මගින්. සමහර අය තවත් උත්සාහ කරනවා මම මේ වෙනත් ප්‍රශ්නයකට මැදිහත් වෙච්ච නිසා ඒක වහගන්න මේක කරනවා කියලා. ඉතින් එහෙමනම් දෙයියනේ මේක නෙවෙයි කළ යුතු වන්නේ. මම රජයට ප්‍රශස්ති ගායනා කරන්න බෑ. ඉතින් එහෙම දෙයක් නෙවෙයි මෙතන මම කරන්නේ. The Big Story.